ඊයේ දවසේ මා විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත ලියන ලද ලිපියක් පිළිබඳව මේ සභාවේ කතාබහට ලක් වුණා. මම කියන්න කැමතියි මේ ලිපිය මම තනියම ලියපු ලිපියක් නෙවෙයි. මේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සම්දානෙත් සියලු දෙනාත් එකගතාවෙන් අවබෝධතාවෙන් ලියපු ලිපියක්. හිටපු ජනාධිපතිතුමා පුන පුනාම මගෙන් ඉල්ලීමක් කරා රටේ අග්‍රාමාත්‍ය ධුරේ බාරගන්නයි කියලා. ඉතින් අපි කිව්වා ආගමතිකම් බාර ගැනීම විතරක් නෙවෙයි අන්තර්කාලීන කෙටිකාලීන ආණ්ඩුවක් පිහිටීමේ සඳහා අපි කොන්දේසි හතරක් ඉදිරිපත් කරා. ජනතාවාදී, ජනහිතකාමී, රටට හිත ඇති කොන්දේසි හතරක් මත තමයි මම මේ ලිපිය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඉදිරිපත් කරේ. එහෙම නැතුව මම එතුමාට ලියුම් ලිව්වේ නැහැ. අනේ මට අගමැතිකම දෙන්න, මට අර තනතුරු දෙන්න, මේ තනතුරු දෙන්නයි කියලා මම එතුමාගේ පිටිපස්සෙන් ගියේ නැහැ තනතුරු ඉල්ලගෙන. මොකද මම මේ මල්වට්ටියක් අරගෙන ගිහිල්ලා රාජපක්ෂ වන්දනාවේ ගිහිල්ලා මං අගමැතිකම් ලබා ගන්න ඉල්ලුම් පත්‍ර දැම්මේ නැතේ කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඊයේ විපක්ෂයේ සංවිධායකතුමා ප්‍රකාශ කළා එතුමා සමග මම කතා කරා කියලා පහුගිය කාලෙක 25 දෙනෙක් එක්ක විපක්ෂයේ තේනවායි කියලා. ගරු කතානායකතුමනි මේක අසත්‍ය ප්‍රකාශයක් කියන කාරණාව විශේෂයෙන් මතක් කරන අරගලේ කාලේ මගේ කාර්යාලයේ ඉන්නකොට මට දුරකථන පරිවිඩයක් හම්බුණා. මම කඩුවෙල මන්ත්‍රීතුමා ජගත් කුමාර 25ක් එක්ක සජිත් සහයෝගය දෙන්න කැමතියි කියලා ඒ කතා කරපු එක්කෙනා කිව්වා. එතුමා කියනවා එතුමා කතා කරුවේ නැහැ කියලා මම ඒක පිළිගන්නවා. ඔබතුමා පෙරේදම කතා කරලා මට කිව්වා චන්දනම් පියන්න යන්න එපායි කියලා නේ. ඒවත් කිව්වා. ඒකෙන්ද මේ එහෙම මේ පෞද්ගලික කතා කරනවා ප්‍රසිද්ධය කියන්නේ එක හොඳ නැහැ.